අපිට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමන් තහන්න තියෙන්නේ ඔබතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ පනතට විරුද්ධව ඡන්දය දෙනවා. අපි පිළිගන්නවා ඔබතුමා අතීතයේ විරත්වයකින් කටයුතු කළා තියෙනවා. අපි ඉල්ලා සිටිනවා කරුණා කරලා ඒ විරත්වයට සරණ ආකාරයට එන්න පාර්ලිමේන්තුවට මීට විරුද්ධව ඡන්දය දෙන්න. එකම අදත් පාර්ලිමේන්තුවේ හිටියා චමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ඒ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට අපි කියනවා ඔබ මේ ඡන්දය මගහැරලා වැඩක් නැහැ. ඡන්දේ මගහැරලා වැඩක් නැහැ. කරුණාකරලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ පනත පරාජය කරන්න ඡන්දෙ දෙන්න. ඒකම අපිට ජනතා විමුක්ති පෙරමුණින් සහ ජාතික ජන බලවේගින් තහන්න ප්‍රශ්නයක් තියෙනවා. ඔබ ලක්ෂ ගණන් ඉන්න ජනයා කැඳවන රැසීම් රට පුරා පවත්වනවා නම් කෝ මේ පනතට විරෝධය? පාර්ලිමේන්තුවේ ඉන්නේ 3 දෙනා. ඔය 3 දෙනාට විතරක් මේක පරද්දන්න බෑ. එන්න ඡන්දෙ දෙන්න විරුද්ධව අපි ඒක ඒ ඒ ඒ ඒක කරන්න. ඒ අවමේ ඔබ දැන් නිදිද? කෝ එක පෝස්ටරයක්, කෝ එක උද්ඝෝෂණයක්, කෝ එක සටන් පාඨ. අපිට නම් තියෙන්නේ විශාල විමතිය. අපි හිතනවා අපි පාර්ලිමේන්තුවේ කරපු අරගල තුල මේ පනතට එරෙහිව මේ පනත මර්ධනකාරී විදිහට සම්මත කර ගැනීමට දරන උත්සාහය තුල බොහෝ දුරට මේ පනත පිළිබඳ විවාදයේ හෙට දවසටත් යාවි. තාමත් කල් තියෙනවා. තාමත් කල් තියෙනවා. මේ රටේ ප්‍රගතිශීලීත්වය ගැන කතා කරන පක්ෂ මේ රටට කෙරෙන විජාතික මෙදිහත්වීම් ගැන, මේ විකිණීම් ගැන කතා කරන පක්ෂ සියල්ල එක හිතින් මේ පනත පරාජය කරන්න කටයුතු කරනවා නම් අපි විශ්වාස කරනවා මේ පනත දැනුත් පරාජය කළ හැකි කියලා. කළ යුතුයි. ඒ සඳහා අපි අපේ උපරිමය කරනවා. අපි කරුණාකරලා ඉල්ලනවා පුද්ජන පෙරමුණේ ජනවරමත් ජනතා විමුක්ති පෙරමුණේ නැත්තං උන්ගේ ජාතික ජන බලවේගයේ ජනවරම තියෙන්නේ මේ පනත පරාජය කිරීම සඳහායි. ඕනොත් ඔවුන්ගේ උපරිමය මේ වෙනුවෙන් ලබා දෙන ලෙස අපි ඉතා ඕනේ කමින් ඉල්ලා හොඳයි. ඒ ගැන සතුටු වෙනවා. ඉතින් අපි කරපු අරගල තමයි අපි 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 පාර්ලිමේන්තුවේ අපිට ලැබිලා තියෙන මන්ත්‍රී දුර පාවිච්චි කරමින් නගපු ප්‍රශ්න හරහා තමයි ඉලිදරව් උනේ. ඔබ දකින්නේ නැති මා සත්‍යන්ත පත්‍රවල පිටු පුරා ඒ තොරතුරු මත ලිපි ලියුණා. කාංචන ඇමති අවයන් පස්සේ මොනතරම් හිතක් පගුවක් නැතුවද විදුලි බිල වැඩි කරලා තියෙන්නේ? කොහොමද මෙරටේ පාරිභෝගික අහිංසක පාරිභෝගිකයෝ ලක්ෂ 10කගේ එයා හිටපු මාස කීයද? අවුරුද්දයි මාස 9ට ලක්ෂ විදුලි පාරිභෝගිකයෝ ලක්ෂ 10කට. ඒකට ඔක්කොම ඉන්නේ 7.7 මිලියන. 1 මිලියන එකකට විදුලි බලය අහෝසි කරලා තිබුණා. ඔය ඇමති. ඒ කියන්නේ 7.1කට මුළු රටේ පවුල් 7.1කට විදුලි බලය අහෝසි කරලා තියෙනවා. අපි ඉල්ලලා තියෙන්නේ ඒකත් දෙන්න කියලා. ආයි අමතර ගාස්තු අය නොකර වැහි වහිද්දි ජලාශ පිටාර කළදි කැපුවේ. එයා සලකලා බලන්නම් කොහෙද? ඒ ඇතින් එයාට දේශපාලන මුලේ තියෙනවා. ඒක අපි පිළිගන්නවා. අනික් අර ඇමතිවරු වගේ එහෙම බෑ එහෙම කිව්වේ නෑ. කිව්ව සලකලා බලන්නම් කියලා. අපි කියනෝ අපි ඊළඟ ප්‍රශ්නේ දීලා තියෙන්නේ. ඒ නිසා දැන් මේ අද මේ පනත සම්මත කරගන්න. හරි. තියෙන ඊට පස්සේ අනේ මම මොනව කරන්නද මේ පෞද්ගලික සමාගමක ඉන්නේ මිල වැඩි කරේ කියන්නේ. ඈ දැන් මට බලයක් නැහැ නේ. බලේ තිබ්බ කාලේ මම මිල අඩු කරානි කියන්නේ. ඔය රැවටිල්ලට අහුවෙනවද? ඔබ මං කියන්නේ අපි ඉස්තුදන්ත වෙන ප්‍රශ්නේ මතු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවට අවධානය යොමු කිරීම සම්බන්ධයෙන්. හැබැයි අහන්න කොහොමද ලක්ෂ 10කගේ මිලියන එකගේ මුළු පාරිභෝගිකයන් 7.1ක විදුලිය කපල බුදිය ගත්තේ කොහොමද කියලා අහන්නේ? නිින්ද ගියාද කියලා අහන්නේ? අපි කියන්නේ ඒකයි. මේ 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 පනත ගෙනල්ලා අද ප්‍රතිඵල ඇවිල්ලා තියෙනවානේ. ඈ ඔව්. අපි පෝස්ටර් ගහපු හින්දා, අපි පාරට බැස්ස හින්දා තමයි ඕක උනේ. නැත්නම් ඕකවත් නොදී තමයි කරගන්නේ කි. නැත්නම් අද වෙනකන් ඉන්න ඕනද? ඒ නිසා අපි සතුටුයි. එහෙම හරි සහනයක් මේ රටේ ජනතාවට ලැබෙනවනේ. අපි සතුටුයි. අපි බලමු ජනතාව බුද්ධිමත් නම් ජනතාව මේ කපටින්ට අඩුම තරමේ මගුල් කෑම කියවලා තිනවනම් පොඩි පන්ති වල
ඉවලගේ කරුණාව කුමක් පිණිසද කියලා දන්නවනම් අපි තන්නේ ඔය මිල අඩුවීම ගැන අපි සතුටුයි. ඒක ගැන කිසිම අපේ විරෝධයක් නැහැ. ඒක කළ යුතුව තිබ්බද? ඒ අනිවාර්යයෙන්ම කළ යුතුව තිබ්බද? විශේෂයෙන්ම ඔය අඩු පරිභෝජනයක් තියෙන, ඒ කියන්නේ මේ මිනිස්සු අත්‍යවශ්‍ය දෙයට විතරයි විදුලිය පාවිච්චි කරන්නේ. හරි? එක්කෝ දරුවට පාඩම් කරගන්න, නැත්නම් ඇඳුම අයින් කරගන්න. එච්චරයි. ඉතින් ඒ අයට සහනේ දිය යුතුව තිබුණා දැන් වෙනකන් ඉන්න ඕන දෙයකට. දැන් ඔය කපලනේ 110 ගේ කරන් කපලද සහනේ දෙන්නේ. එහෙනම් කරුණාකරලා අපි ඉල්ලනවා ඒ කපපු විදුලි සම්බන්ධතා නොමිලේ ලබා දෙන්න අපව. මොකද අසාධාරණ මිල වැඩි කිරීමක් ඉන්ද ඔය අඩු කරන්න පුළුවන්කම තියෙද්දී වැඩි කරලා තිබුණේ. ඒ අසාධාරණේ පිළිගනිමින් සමාව ඉල්ලලා ඒ පාරිභෝගිකයන්ට ආයෙ දෙන්න. අමතර ගස්තු වෙන නොකර විදුලි සම්බන්ධතාව. පණතද? පණතට නෙවෙයි, ඔහු කළා තියෙන මේ රටේ බුද්ධිමත් ජනතාවට නිගාව, නිඳාව, අපහාසය. ඒකින්ද මේක ජනතාව මත තියෙනවනම් ওই පණත එන්නේ නැහැ පාර්ලිමේන්තුවට. හරි? අර ජනතාවට දැන් මේව නැහැනේ සෞභාග්‍ය දෙක්නේ. ඒකයි අපි කිව්වේ. දැන් ඔබ කියනවා වගේ ජනතාව කැමති නම් ඒවට ඊළඟ මෙතිවරණ ළඟයි. අවුරුද්දක් ඇතුළත ප්‍රධාන මෙතිවරණ දෙකම තියෙනුනේ. මේක දාන්න මෙතිවරණ ප්‍රකාශනයට ඒගොල්ලන්ගේ. කාන්චන මෙතුමා මොකක් හෝ ඊළඟ පක්ෂය අපි දන්නේ නැහැ. එක්සත්ජාතික පක්ෂ නැහැ. එක්සත්ජාතික පක්ෂය මොකට හෝ දාන්න මේක. දාලා ජනතාව ඔය දැන් සතුටු නම් අනුමැතිය ගන්න පුළුවන් ඒනේ. අරගත්තොත් ඉතින් අපිට පිළිගන්න වෙනවනේ. කැමති වුණත් අකමැති වුණත් ඒක ජනමතයේ කියලා. දාලා එන්න කියනකෝ මෙතිවරණයකට. ඇවිල්ලා දිනන්න කියනකෝ පුළුවන්. ඒ වෙනුවට පාර්ලිමේන්තුව විසිරන්න මාස 6ක් තියෙද්දි ජනාධිපති වෙන්න එකට මාස 2ක් තියෙද්දි මේක බලහත්කාරයක් නෙවෙයි. අපි නම් දකින්නේ ජනවරමට එරෙහි සෞභාග්‍ය දැක්මට එරෙහි බලහත්කාරයක්. අපි දකින්නේ නම් පොදු ජන පෙරමුණේ සියලු මන්ත්‍රීවරු මේකටුම් පතට විරුද්ධව ඡන්දෙ දිය යුතුයි. අපි හිතනවා අඩුම ගානේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා මේකට විරුද්ධව ඡන්දෙ දෙයි කියලා. නැත්නම් අර එතුමගේ අර ප්‍රකාශයත් يعني අපරාධ, ඒ කියන්නේ වීරයෙක් විදියට දේශපාලනින් සමු ගන්න පුළුවන් එක ඒක විහිළුවක් වෙන්න දෙන්න එපා කියලා අපි එතුමාට ඕනකමින් ඉල්ලා සිටිනවා. ඒකම අපි බලාගෙන ඉන්නවා ජනතා විමුක්ති පෙරමුණ සුවනින් දේද කියලා. අපි ඒගොල්ලන්ගෙන් උත් ඉල්ලනවා කරුණා කරලා අඩු ගානේ අද දවස හම්බුමු. ඊයේ අපි උද්ඝෝෂණය කරන් හිටුවා අද ඒගොල්ලෝ දෙවන් උද්ඝෝෂණය. ඒගොල්ලන්ට තමයි විදුලි බල මණ්ඩලයේ වෘත්ති සමිතියේ බලය තියෙන්නේ. කෝ අපි දන්නේ අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා මොකද වෙන්නේ. රට රස්සාවට යන්න ඔබත් ත්‍රිකුණාමලයට එන්න. ඊශ්‍රායලයේ රැකියා සඳහා ලියාපදිංචිය ඇතුළු විදේශ රැකියා අවස්ථා, විදෙස් රැකියා සහ පොණු පාඨමාලා සඳහා ලියාපදිංචිය, රැකියා ආශ්‍රිත ගැටළු වලට විසඳුම් ඇතුළු සේවා රැසක් සමගින්, වගෙන් පටන් ගමු ජයගමු ශ්‍රී ලංකා ස්මාර්ට් වැඩන් සමගින් ජනතා ජංගම සේවය ජූනි 7 සහ 8 මැක්කේස ක්‍රීඩාංගණයේදී, ජූනි 7 වෙනිදා ජනප්‍රිය ශිල්පීන් රැසක් සහභාගි වෙන සංගීත සැඳෑව, ඇතුල්වීම නොමිලේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඔබට ආරාධනා.